Gonna ride a gavel? Mm-hmm. Not in a upset mood. Agnes and Dimbler may but get you. Behediti? The way you transport take it, Yavan. Are a dialect of Raini Botal Prahara Kelakala for a hospital? Who are Nah. I did a couple. నీకు ఉంబెట దెండ కివ్ కౌదులు కొయ్యద నే పొడి నాన్ పుత్ కెలికై రహసి గతై కివ్ తంగు కెలు జీవన్ దాక్ తీ నాదాజ మన్ దన్న విదియట నాన్ లోకు అయ్యట వెన నంగిల నే నే యాకో చిరంత కెళ్ళ వారాగన అభి ఇతర వడా వేగ పొత్త హమే కాటం వినసేనో రతు మాత్ర ఉండే తేటి గమని మంగ్ ఇతు ఏ మట బెది వచ్చేదే ముంకరా రతు మాత్య హమెత్తు చిరంతరా పార్టీ ఆరాధన కరల చిరంత హమెత్తు మాట గిట్టు వెనవా గియన్నే అపిట అవాసి ඇමැත්තුමා චිරන්තය ගැන පැහැදීමෙන් ඉන්නේ. මොකද ඇමැත්තුමාගේ සේරම පරවැඩ ටික කරන්නේ කාල්කාරයා. කාල්කාරයා චිරන්තට ලකුණු දානවා. ඔය කාල්කාරයා කොහොමත් අපෙන් ගේම නිල්ලන්නේ. සීන් එකෙන් අයින් වෙන්න කලින් කාල්කාරයට ගේම ගන්න ඕනේ. අතුමාත් කරන්න තියෙන්නේ එක දෙයි. චිරන්තයව සීන් එකෙන් ගලවලා දාන එක. ඔද අපි කියන දේ ආන්න නැත්නම් අපි එහෙම කරමු. සර්පයම ඔඩොක්කේ දාගෙන කිරිපෙව්වාම තමයි රතු මහත්තයා. කවුද බං ඉතිමු පොළඟෙක් කියලා? පාටියට නොගින් කොහොමත් බෑ. එහෙම වුණොත් ඇමතුමත් අවුලෙ. උරතලේට අදපු එක උරතලේටම තියාගන්න ඕනේ. ඌට පෙන්නන්න අරක අපිව අතෑරිය කියලා. දිනිත් චිරන්ත වගේ නෙමෙයි. ඌ ඉන්නේ චිරන්ත ගැන කලකිරීමේ. දිනිත් මේ පැත්තෙම තියාගන්න එක අපිට වාසි. බලමුකෝ මොකද වෙන්නේ කියලා. වෙන දේ බලන් හිටියොත් අපි පරාදයි රතු මහත්තයා. මෙච්චර දුරම මං ආවේ මගේ ඇකියාවේ. ඒ හැම දෙයක්ම නැති කරගන්න මං ලෑස්ති නෑ. అమ్మా ఎడ బకెట్ ఎక అదిను యా పావ్ రైని హొంద కెల్ల ఏదెన హొందర గెలపెన ఏదెన ఆదరే హిటియట అక్కే ఏదెన నడత్ ప్రశ్న ఆదరే కన్నకట ఓయ్ వగే ప్రశ్న ఎనవ దెన్ ఇతకట ఓయ చినంతయ అమతక కల్ల దిన్ అమతక కరిమి న్యాన పోరు కియన్నే పాకి ඔයා ගෑස් දෙක බැලුවම පේනවා ඔයා කියන්නේ බොරු කියලා. ඔය කතාව නවත්ත ගන්නංගි. මන්න වැතුට නවත්තන්නේ නෑනේ. මොකද? චිරන්තයට ආදරය කරන. ආයිබෝන්. උදේම දෙන්නත් එක්ක රාජකාරියට යනවා වගේ. අක්ක රාජකාරියට යනවා නංගි පන්ති යන. ආ හොඳයි හොඳයි. අපිට පුළුවන් දෙන්නටම ට්‍රාන්ස්පෝර්ට් එකක් දෙන්න. නගින් නගින්. කමක් නෑ මහත්තයා. අපි මෙහෙමම යන්න. නගින්න නගින්න චිරන්ත දැනගත්තොත් අපිට දොස් කියයි මග දාලා ගියා කියලා නගින් නගින් අනේ අමුවක්කේ ඇත්තටම පරක්කු වෙලා තියෙන්නේ දෙ
දැඟිතින් ඕම පයින් ගිල් අරියන් නෑනේ. අනාගතේ නගරාධිපතුමාගේ බිනිඳනේ ඈ ට්‍රාන්ස්පෝර්ට් ඉල්ල ගන්න වෙයි. චිරන්තයි අකත් එක තරහ වෙලානේ. ඒ මොකද? නැහැ, එහෙම දෙයක් නැහැ මේ. නැත්නම් මොකද? චිරන්තයට දැන් වෙන ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා. මොකද හිත කරන්නේ? මම මේව කිව්වට නංගි කලබල වෙන්න එපා. චිරන්ත හිත හොඳ කොල්ලා. හැබැයි ආ වැඩි පාර ගැනව නම් එයා අදා ගන්න එක නංගි යුතුකම. චිරන්ත කියන්නේ 1000කින් හොයාගන්න බැරි හොඳ ගතිගුණ දින හිත හොඳ කොල්ලේ. Good morning, Nangi. Good morning. Akka, dud dema? Ada wage dawasak udema inne pa. Mang enaga mang Amitta balanna hospital giya. Ani, iyata mokada akka? Paw wade Nangi. Raini karapu wade nam beradi tama. Ulta wada naraka deyak una nan ehema. Naraka deyak tamai wela thiyenne. ඒ වෙලාවේ හොස්පිටල් එකටත් ඇඩ්මිට් කරගන්න බෑ කියලා. පස්සේ ඇත්ත කිව්වම පොලිසියෙන් ඇවිල්ලා කට උත්තරයක් අරන් අරයට පොලිසිය යන්න වෙලා. නෑ. බලන්නකො මේ කෙල්ල කරගත්ත දෙයක්. මම මේ වාට තියෙන හිතවත්කමටයි කියන්නේ. බලන්නකො මීට වඩා දරුණු දේවල් ඉස්සරහට මේ සබාවේ වෙන්නේ නැද්ද කියලා. මට තේරුන්නේ නෑ. අපි මොකවත් කිව්වට යාලා ගණන් ගන්න නෑනේ. මේ අරයා එක විදියක් නගරාධිපතිතුමාගේ කරේ නගින්න ඇති ටික විතරයි. නගරාධිපතිතුමාට හොඳ නම් අපිට මොකද? අපිට නම් ප්‍රශ්නයක් නෑ තමයි. ඒත් ඕක රයිනි දැනගත්තාම බෝතල් පාර පිහිපාර වෙන්නේ. මට එහෙම එකක් හිතුන්නේ නෑනේ. ඒක තමයි කියන්නේ දෙයක් කියනකොට ඉස්සෙල්ලාම සාවධානව අහගෙන ඉන්න කියලා. නගරාධිපතිතුමා මම වැඩේ කරන්න. ඔක ඉතර හිතන්න දෙන්නේ මේ බං ෂේප් එක ගයින් කරලා දාපන්. ඈ මේ මිනිස්සු දිගටම බිස්නස් කරපු පොඩ් එකපාරටම යන එකක් නැහැ. එකපාරට හරි දෙපාරට හරි ওই මිනිස්සුන් උතනින් අයින් කරන්න වෙනවනේ බං. මේක මේ මගේ උමනාවට කරන එකක් නෙමෙයි. හැමතුමාගේ පුතාට ඒ ඉඩම ඕනලු. මේ මිනිස්සුන්ට අලුතෙන් හදන කඩපේලි වලින් කොටසක් දෙන්න හැමතුතුමා වරොන්දු වෙලා තියෙන්නේ. ආ එහෙමනම් මං ගිහමඩ බහින්න. අද එමු තුමාලා ගෙදර හවස පාටි එක. ආ උඹ ඔය වැඩ ඉවර කළා. ගෙදරට වරෙන්කෝ. මම එනවා නේ ගෑන්න. හ්ම් එනවා අපි යන්න. හරි. සමා වෙන නගරාධිපතිතුමා. ආ වාඩි. දැන් බිහිළු කරන්නත් පටන් අරන්නේ. අනේ නෑ සභාව අලුතින් හදපු ටොයිලට් සංකීර්ණයට ටෙන්ඩර් කැඳවන්න තියෙනවා. මං ආවේ ඔබතුමා කාට හරි එක දෙන්න තීරණය කළාද කියලා දැනගන්න. මොකක්ද ඇහුවේ? නෑ මං ඇහුවේ ඒකට ටෙන්ඩර් කැඳෙව්වත් කාට හරි දෙනවා කියලා පොරොන්දු වුණාද කියලා දැනගන්න. මං ලව්ව හොර වැඩ කරවන්නද හදන්නේ? පිස්සු මොන හොර වැඩක්ද? තමන්ට හිතවත් මිනිස්සෙකුට ටෙන්ඩර් එක දෙන එක මං කිව්වේ හිතවත් කමට. මේ කාලේ හොයාගන්න දෙයක් තමයි නගරාධිපතිතුමා. ඕක ඔය හැටි කල්පනා කරන්න දෙයක් නෙවෙයි. කරන්න තියෙන එකක් මට කියන්න. මං කරන්නම්. එච්චරයි. මම යනවා සීට් එකට.
වෙලාවට බෙහෙත් ටික බොන්න දේවේන්ද්‍ර. මට දැන් ඔය වට්ටෝරුව බීලා එපා වෙලා. අනේ මේ මගේ මුකුත් නා බොන්න. බොන්න. අද වට නයිට් නේද? දැන් මේ දවල් කොයිද යන්නේ අද? අද ටික කලින් යන්න කියලා හිතුවා ඔක බොන්නානේ. ඔය යන්න හදන්නේ කොහෙද කියලා මම දන්නවා. ඕන්න ඇති ප්‍රශ්න ඇති කරගෙන එහෙම එනවා නෙමෙයි. ප්‍රශ්න ඇති කරගන්න යනවා නෙමෙයි. ප්‍රශ්නයක් ඇති වෙන්න කලින් ඒව ඉවරයක් කරලා දාන්න යන්නේ. ඕන මගුලක් කරගන්නවා. අර කොල්ලර පාඩුවේ ඉන්න දේ. මොකද මේ කෑ ගහන්නේ? ඔයත් ඔහොමම අම්මත් එක්ක ගිහිල්ලා ඉන්න. මට කවුරුවත් ඕනේ නැහැ. මම කියන්නේ ඔය ගමන යන්න හදිස්සි වෙන්න එපයි කියලා. යනවා නම් තනියම යන්න නැතුව දුවත් එක්ක යන්න. අම දැන් මේ කොහෙද යන්න හදන්නේ? චිරන්තලා ගෙදර. අම්මේ මොකද මේ කරන්න හදන්නේ? තාතේ පපුව මරු වැඩි කරන්න දුයි හදන්නේ. අම්මට ඕන දිහව කියන්න මන් නම් එන්නේ ඉඳලම හරි අමුතුයි දිනෙත්. ඇයි මේ? මොකුත් නැහැ. මොකුත් නැති වෙන්න බෑ. මට ඔයාගේ මූණ දැක්කහම කියන්න පුළුවන්. මේ මාව ලුණු ගෙනියන්නේ නැතුව කියනවා මොකද උනේ කියලා? මම මේ කල්පනා කරන්නේ අපි ගැන නෙවෙයි. එහෙනම් අයියා ගැන. අයියා ගැන? ඒ මොකද? චිරන්ත දැන් එන්නම වැරදි පැත්තට බර වෙන. මං කොච්චර කිව්වත් මිනිහා ඒව ගානකට ගන්නෙ. මමත් අද කියන්න ඕනේ ඒවත්. මට බය. අයියා ගාව හිටියේ හොඳ මිනිහා විනාශ වෙලා යයි කියලා. ඒ ඔයාට පේන හැටි දිනේ. අයියා තාමත් කොටි කාලවත්තේ චිරන්තම තමයි. හේ ඔයාට පේන හැටි රයිට්. ඊට වැඩිය වෙනස් දේවල් දැන් සිද්ධ වෙන්නේ. අන්තිමේට වෙන්නේ නැති ප්‍රශ්න ඇති වෙලා අපිට සමාජයේ මුහුණ දී ගන්න බැරි වෙන්නේ. ඊරිසියාට මිනිස්සු හදන කතා ඔයත් දැන් විශ්වාස කරනවද? මිනිස්සු කතන්දර හදන්න කලින් මම මේ කියන්නේ. ඔයාට කරන්න දෙයක් නැහැ. මට බය. මියා හැම දෙයක්ම අවුල් කරගනීද කියලා රයිට්. අනේ දිනිත් දැන් ඔක නවත්තන්නකෝ. අපි ගැන කතා කරමු. ඔය අම්මට කිව්වද? අම්මා තාම දන්නේ. ඔය අම්මට කියන්න. කොට අපිට ප්‍රශ්නයක් නැහැනේ. යන් මොනාරි කන්න. ගිය පාර වගේම මේ පාරත් මැද හිටිය ඇමතුමානේ. ඇමතුමාගේ ඔක්කොම පරවැඩ කරන්න ඔය කාලනේ. ඒ හින්දා
උට ඕන පදයට ඇමතුමා නටන්න වෙලා. අපි පරිසං වෙන්න ඕන රතු මහත්තයා. බැරි වෙලාවත් කාල් දැනගත්තොත් කාල්ට විරුද්ධව අපි ඇමතුමාව ෆෝම් කරනවායි කියලා මේ සේරම අවුල් වෙන්න පුළුවන්. ඇමතුමත් ලෝකයා. හීන්සරේ චිරන්තයට කොක ගාන්නයි අදන්නේ. චිරන්තයාගේ බුලන්ඩු වයසනේ. කාල් ළඟදිම සීන් එකේ මිසි වෙනවා. කොකටත් අපි චිරන්තයත් එක්ක ඉන්න එකම තමයි හොඳ. ඔහොම ගිහිල්ලා චිට් එකක් චිරන්තරම දීලා දායිද දන්නේ. එහෙම වුණොත් ඒක ඒ වෙලාවට බලාගමුකෝ. රතු මහත්තයා. සුභ ආරංචියකුත් තියනවා කියන්න. ඒ මොකද නිකන් තුන. මුළු අත්තම අවුල් වෙලා ඉන්නේ චිරන්තත් එක්ක. මට උනේත් ඕකම තමයි. ප්‍රශ්නේ තියෙන්නේ මම හිතුවේ නෑ චිරන්තයටත් ඕකම වෙයි කියලා. නිකම් තුමා මට උනේ මට බැරි වෙච්ච දේ කරන්න අවංක එකෙක් එතනට දාන්න. දැන් බලාගෙන ගියාම මටත් වඩා සතෙක් වෙගෙන යනවනේ. රතු මහත්තයාගේ හක්කේ දඩමස් උනාට බොක්කේ බුදුරැස්. එහෙම දේශපාලනඥයෝ මේ කාලේ හොයාගන්න හරි අමාරුයි. ඔහු කියන්නේ පැත්තට වෙන්නේ. ඇත්තටම මට ඕනේ මිනිසුන්ට සේවය කරන්න. ප්‍රශ්නේ තියෙන්නේ මේ ඉහළ ඉන්න පාහරියොත් එක්ක අවංකව සේවය කරන්න බැරි වෙන එක. ලේකම්තුමා අපි අවංක වුණොත් සීන් එකේ ටික දවසයි. ලොකු තැන් වලින් කැපෙනවා. හම්බෙන්නේ පැත්තේ එන්නමයි හිටි. මාත් මේ ඇග්නස් මුණ ගැහෙන්න එන ගම. මම මෙහෙම කියනවා කියලා ඇග්නස් අමනාප වෙන්න එපා. අපේ හිතවත්කම දිගටම තියෙන්න ඕන හින්දායි මම මෙහෙම ඇවිල්ලා කතා කරන්න හිතුවේ. ඒවා කරන දේවල් නෙමෙයි ඇග්නස්. අපි නිකන් අරියාදු වෙන්න ඕනේ නෑනේ. දරුවන්ට තේරුම් කරලා දුන්නාම ඉවරයි. මම මගේ කාට තේරුම් කරලා දුන්න. ඇග්නස් දුවට තේරුම් කරලා දෙන්න. මම යන්නම්.